ഹായ് കോമദ ഒന്നുമെ ഹദാൻ്റ ലാസ്റ്റ് വന്നേ സൂപ്പർ സോഫ്റ്റ് ചോക്ലേറ്റ് മഡ് കേക്കുക ഹബായ് തിങ് അത് മേ കേക്കുക ഹദാൻ്റെ മൊമ നിവേ മകേ ഹസ്ബൻഡ് പുഞ്ചായ ഗെതറി ഇന്നവനം നിത്തരം എക്കേക്ക ദേവാൽ കണ്ട ഹോയനവനെ ഇത്തിങ് ഏ വെലാവട്ട കടെങ്കേനെ നെത്തുവ ഗെതറമ ഹദല ദിന വെഡെ ഹസ്ബൻഡ് ബാടഗത്ത ഒയാട് ദെൻ പേനവനെ മേക ഹദാൻ്റ മുനവദ ഉണവെന്നി കിയല මේ දේවල් ටික ලෑස්ති කරගෙන අපි බලමු කොහොමද මේ රසම රස කේක් එක හදන්නේ කියලා මුලින්ම මේ විදිහට පිටි ටික මැනලා භාජනයට දාගන්න ඕනි මම මේකට කේක් පිටි තමයි අරන් තියෙන්නේ ඔයාට කේක් පිටි නැත්නම් පාන් පිටි උනත් ගන්න පුළුවන් හැබැයි ඔයා කේක් පිටි පාවිච්චි කරත් ඔයාගේ කේක් එක ගොඩාක් සොෆ්ට් එකට හදා ගන්න පුළුවන් මේ කේක් එක හදන්න එච්චර අමාරු නැහැ आवश्यक करने इंग्रेडिएंट्स टिक लंगट करता हम एक मंट में लेसी हम हदा करने पुलवा दम में पीती एक टा बेकिंग पाउडर टिक एक तो करेगा नो इधर पास से आवश्यक प्रमाण टा बेकिंग सोडा टिक डाला मेक होंदे टा हला करने මේ කේක් එක ගැන කියනවා නම් මේ කේක් එක මේ දවස්වල අපේ ගෙදර නිතරම හැදෙන කේක් එකක්. මොකද මේක එච්චරටම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම මේ කේක බීට් කරන්න බීට් එකක් ඕනිම නැහැ. ඔයාට බීට් එකක් නැතු වුණත් මේ කේක් එක හදාගන්න පුළුවන්. හැබැයි ඔයා එතකොට ඔයා ගන්න බටර් ටික චුට්ටක් දිය කරලා තමයි එකතු කරන්න ඕනි. දැන් මේකට කොෆි පවුඩර් ටික දාගන්නවා. මම ඉන්ස්ටන්ට් කොෆි තමයි මේකට යූස් කරේ. ඊට පස්සේ මේකට චොක්ලට් පවුඩර් ටිකයි ලුණු ටිකයි දාලා ආපහු මේක හොඳින් කලවම් කරලා එකපාරක් හලා ගන්න ඕනේ. මේ කේක් එකට කෝපි එකතු කරගන්න එක හරිම වැදගත්. මොකද අපි කේක් වලට වැනිලා වගේ රසකාරක එකතු කරගන්නවා වගේම කෝපි වලින් අපේ චොක්ලට් කේක් එකේ චොක්ලට් රසය ගොඩක් ඉස්මතු කරනවා. ඉතින් ඒ නිසා මේකට කෝපි අනිවාර්යෙන්ම එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ බිත්තර දෙක වෙනම භාජනයකට කඩලා දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා අපි බීට් කරන භාජනයට මුලින්ම ඕන සීනි ප්‍රමාණය දාගන්නවා. සීනි ගද්දි වට සීනි ටික පවුඩර් කරන්න ඕනේ නැහැ. පවුඩර් කරන්නේ නැතුවම දාගන්න පුළුවන්. කඩාගත්ත බිත්තර දෙකත් ඒකටම දානවා. ඊට පස්සේ කිරි ටික දාන්න ඕනේ. මේකට වඩා ඕනම කිරි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද සමහර අය ඉන්න ෆ්‍රෙෂ් මිල්ක් හිම බොන්නේ නැති අය. ඉතින් එහෙම කෙනෙකුට ආමන්ඩ් මිල්ක් මේකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොල් කිරි වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ගත්තා කියලා රසයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට බටර් ටික දානවා. මේ නම් මම මාගරින් දාන්නේ මොකද ඒ වෙලාවේ අපේ ගෙදර බටර් තිබුණේ නැහැ. ඔයාලට බටර් වෙනුවට සන්ෆ්ලවර් ඔයිල් එතකොට කැනෝලා ඔයිල් එහෙම නැත්නම් සුදු පොල් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න තමයි ඕනි. හොඳට සීනි ටික දිය වෙලා මේ ඔක්කොම ටික හොඳට මික්ස් වෙන්න ඕනි. මෙන්න මෙයා වෙන වැඩක් මෙයාට ඉතින් කෑමක් හදන්න දුනොත් කොහොමත් ඔය වගේ තමයි කෑම එක හදන්න ඉස්සෙල්ලා කෑම එකෙන් භාගයම ඉවර කරනවා ඉතින් මේක මේ විදිහට බීට් වෙන අතරතුරේ අපි බේකින් ට්‍රේ එක හදාගන්න තමයි යන්නේ ඒ වගේම අපි අවන් එකක් ප්‍රීහීට් වෙන දාලා තියෙන්නේ ෆැරන්හයිට් 350ක උෂ්ණත්වයට අවන් එක තියලා විනාඩි 20ක් ප්‍රීහීට් කරගන්න ඕනේ බේකින් ට්‍රේ එක ගැනත් කියන්න ඕනේ මේ අඟල් 9 බේකින් ට්‍රේ එකක් තමයි අරගෙන තියෙන්නේ තෙල් කඩදාසියක් දාලා ලෑස්ති කරගත්තා
දැන් වෙට් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳට මික්ස් වෙලා තියෙන්නේ ඊට පස්සේ අපි අර කලින් හදාගත්ත ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මේකට දාලා චුට්ට චුට්ට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ දැන් තමයි මේකට එකතු කරන වැදගත්ම දේ එකතු කරන්නේ උණු වතුර මේ උණු වතුර මේකට දාපුවාම තමයි මේ කේක් එක ගොඩාක් සොෆ්ට් එකට එන්නේ මේ නටන උණු වතුර නෙවෙයි සෙල්සියස් අංශක 80ට වගේ උෂ්ණත්වයේ තියෙන උණු වතුර තමයි මේකට දාන්න ඕනේ ඊට පස්සේ අන්තිමටම එකට අපි වැනිලා ටිකක් දාගන්නවා හරි දැන් ඉතින් අපේ සුපර් 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 සොෆ්ට් මඩ් කේක් එක හදලා ඉවරයි දැන් බේක් කරන්න තමයි තියෙන්නේ ඉතින් මේක බේක් වෙනකන් මෙන්න මේ දෙන්න බලන්නකෝ බලාගෙන ඉන්න හැටි කේක් කන්න बेकिंग ट्रे बैटेक दादी मेकिंग बेकिंग ट्रे तुंकाल बैटेक दाने हई मे अट अद मेके बागे दाने बुलवांगे मुखद अपे बबाल तिन्ट कप केोन के ऐनीस अट क्रेजल्ट मे बैटेक दाने सिद्धवना ऐनीस अट मेके बागे दाने पुलवांगे मे बैटेक අන්තිමට කේක් හදපු භාජනේ හොදන්න ඕන වුණේ නැහැ. මේ තුන් දෙන එක හොඳට හොදලා දුන්නා. ඉතින් මේක දැක්කහම මට මගේ පුංචි කාලෙත් මතක් වුණා. මොකද මටත් මතකයි ඉස්සර අපේ අම්මා කේක් හදලා කේක් එක ට්‍රේ එකට දානකන් ඉන්නේ මේ ඒ භාජනේ තියෙන ටික කන්න. හරි දැන් කේක් එක අවන් එකට දැම්මා. අපිට මේ කේක් එක බේක් කරන්න විනාඩි 35ක් වගේ කාලයක් ගියා. අවන් එකෙන් අවන් එකට බේක් වෙන කාලය වෙනස් වෙනවා. ඒ නිසා ඔයාලා විනාඩි 35ක් වගේ කාලයක් ගියාට පස්සේ ටූත් පික් එකක් අරගෙන මේ මැදට ඇනලා බලන්න කේක් එක බේක් වෙලාද නැද්ද කියලා. කප්කේක්ස් ටික නම් රෙඩි. කප්කේක්ස් වලට විනාඩි 20ක් ගියා. විනාඩි 20කින් කප්කේක්ස් බේක් වෙලා තිබුණා. තාම කේක් එක නම් බේක් වෙන ගමන් තියෙන්නේ.
ඔන්න දැන් අපේ සුපර් සොෆ්ට් චොක්ලට් මඩ් කේක් එක හදලා ඉවරයි. මේක හරිම රසයි. ඒ වගේම හරිම ලේසියෙන් ඉක්මනින්ම හදාගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් හදන්න හදලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් ආයෙත් වීඩියෝකින් හම්බෙමු. ගිහින් එන්නම්. Bye.